හරි අපේ දරුවෝ බලන්න අන්වීක්ෂේ කොටස් ටික නම් කරන්න හදන්නේ ඒකේ මේ තියෙන්නේ ඇස ඇසට ළඟම අන්වීක්ෂ කොටසේ මේ තියෙන්නේ උපනෙත් කාචය මෙන්න මෙතෙන්ට කියනවා උපනෙත right ඊළඟට මෙන්න බලන්න මෙතන තියෙනවා මම මේ අන්වීක්ෂයක ටිකක් අදින පහසු වෙන විදිහට තමයි මේ අරගෙන තියෙන්නේ මෙන්න මෙතන තියෙන පොඩි කොටසක් මේක අපිට ඕන විදිහට භ්‍රමණය කරන්න පුළුවන් කරකවන්න පුළුවන් මේ නිකන් හරහට පේන විදිහක් ඇඳලා තියෙන්නේ මේකේ මෙන්න මෙහෙම කොටස් තුනක් තියෙනවා මුදේ එකයි දෙකයි තුනයි පේනවද එකක් පොඩි එකක් අනිත් එක ටිකක් ලොකුයි අනිත් එක මධ්‍යස්ථයි මේක මධ්‍යස්ථයි මේ හැමතැනම කාච තියෙනවා මෙන්න කාචයක් මෙතන කාචයක් මේක කාචයක් පැහැදිලිද මෙන්න මේවට කියනවා අපේ දරුවෝ අවනෙත් බහුවචන අවනෙත් උපනෙත එකයි තියෙන්නේ මේවා අවනෙත් අවනෙත් තුනක් තියෙනවා අපේ පුතාලා බලන්න පළවෙනි එක තියෙන්නේ මෙන්න මේක අඩු මේක අවබල අවබල අවනෙත් මේ පොඩි මේක මේක ලොකු මේක අධිබල මැදිස්තේක මැදි බල අවබල අවනෙත් අධිබල අවනෙත් සහ මැදි බල අවනෙත් පැහැදිලිද රයිට් මාත් එක්කම සටහන් කරගෙන යමු මාත් එක්ක සටහන් කරගෙන යමු රයිට් ඔය ටික අඳගන්න ඉස්සෙල්ලා මේ යටට තව කොටස් ටිකක් රූප සටහනේ අඳින්න ඕන ඉක්මනට අඳින්න පුතා ඒ අතරේ මෙන්න මෙතන මෙන්න මේ කොටස දේහනලය මෙන්න මේ කොටස ප්‍රකාශනලය right දැන් ওই ටික සම්පූර්ණ කරගන්න අපි එහෙම කොටසින් කොටස යමු හරි උදේ මේ සමහර ප්‍රශ්නයක් තියෙනවා මේ දේහ නලයයි ප්‍රකාශ නලය මේ ඇතුලෙන් තමයි ආලෝක කිරණ ගමන් කරන්නේ මම මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නම් ආලෝක කිරණ ගමන් කරන කොටසයි මේ පිටත ආවරණය දේහය පිටත ආවරණය කොටස මෙන්න බලන්න මෙතන උදේ මෙන්න මෙහෙම මම සලකනවා මෙන්න මෙහෙම සලකනවා මෙන්න මෙතනින් තමයි අපි අන්වීක්ෂය අතින් අල්ලගන්නේ මෙතනින් තමයි අන්වීක්ෂය අතින් අල්ලගන්නේ මේකට කියනවා බාහුව මේක මොකද්ද බාහුව මාත් එක්කම සටහන ඇඳගන්න අපි දරුවෝ මේ බාහුව මේ බාහුවේ මෙන්න මෙතන අපිට හරකවන්න පුළුවන් රෝද දෙකක් වගේ පොඩි ඇජස් කරන්න පුළුවන් නට් එක මේ මේ මෙන්න මේව තරකවන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා මේකට කියනවා ලොකු එකට දල සීරු මාරුව මේක සියුම් සීරු මාරුව දල සීරු මාරුව සියුම් සීරු මාරුව පේන්නේ නැත්නම් බලන්න දල සීරු මාරුව
සියුම් සීරු මාරු මාත් එක්කම ඇඳගෙන යන්න මේ කොටස හරිද බාහුව අතින් අල්ලන කොටස මෙන්න අතින් අල්ල ගන්න මේ පැත්තෙන් අල්ලන්න පුළුවන් බාහුව දල සීරු මාරුව සියුම් සීරු මාරුව රයිට් මෙතනින් මම අඳිනවා මෙන්න බලන්න මෙන්න මේම කොටසක් අඳිනවා බලන්න පුතා මෙතනින් පොඩි කොටසක් අඳනවා මෙන්න මේ කොටසට අපි කියනවා වේදිකාව මේ වේදිකාව මම ඔයාලට ටිකක් පේන්න තේින්න ඇන්දි මෙහෙම හරිනේ බලන්න බාහුව වේදිකාවට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ වේදිකාවේ මැද සිදුරක් තියෙනවා මොකටද සිදුරක් තියෙන්නේ මේ සිදුර මේ පැත්තෙනුත් මෙහෙම සඳහන් වෙනවා නෝ සිදුර. පැහැදිලිද? මේ පැත්තෙන් තමයි ආලෝකය ඇතුළු වෙලා මෙහෙම ඇස කරා ගමන් කරන්නේ. මේ පැත්තෙන් ආලෝකය ඇතුළු වෙලා මෙහෙම ගිහින් ඇස කරා ගමන් කරන්නේ. මෙන්න මේකට කියනවා අපේ දරුවෝ ප්‍රාචීරය. right. දැන් වේදිකාවයි ප්‍රාචීරයයි ඇඳගන්න. වේදිකාව සහ ප්‍රාචීරය. මෙන්න බලන්න මේ පැත්තෙන් තියෙන පොඩි ක්ලිප් දෙකක් මොකටද ක්ලිප් දෙකක් තියෙන්නේ පුතේ අපි මේක උඩින් පොඩි වීදුරු කඩාවක් වීදුරු පොඩි තැටියක් වගේ කඩාවක් කොටසක් මේක උඩින් තියලා තමයි අපිට ඕන වස්තුව එක තියන්නේ නේද මෙතන මේ මෙතන පොඩි කඩාවක් තියෙන මෙන්න මේ වගේ කඩාවක් වීදුරු කඩාවක් මේක උඩ තමයි අපිට ඕන දේ තියන්නේ තියලා ඉවර වෙලා මෙතන තියුවම මේ වේදිකා ක්ලිප වලින් තද කරන්න ඕන නැත්නම් මේක එහෙම යන්න පුළුවන් මේක වේදිකා ක්ලිප මං ක්ලිප කියලා මේකට කියනවා ක්ලිප වේදිකාවේ තියෙන ක්ලිප අපි මොනවා හරි තියුවොත් මෙතන මෙන්න මං පොඩ්ඩක් අඳින්නම් මෙහෙම ඔන්න අපි පොඩි කඩාවක් තියෙනවා මේක මෙන්න බලන්න පුතේ පොඩි කඩාවක් තියෙනවා ඒ කදාව තියලා කදාව උඩින් තමයි අපිට ඕන නිදර්ශකයේ තියන්නේ. වැසුම් පෙට්ටකින් වසනවා මම ඒක වෙනම පැහැදිලි කරනවා නේද? කදාවක් තියලා නිකම්ම බෑ. වැසුම් පෙට්ටකින් වහන්න ඕන. ඇයි හේතුව? මේ අවට පරිසරින් දූවිලි විසබීජ ඇවිල්ලා මේක වැටෙන්න පුළුවන් නේ. තවත් වීදුරු කොටසකින් වහනවා. වහලා ඒ ටික තමයි මෙතනින් තියන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි මෙන්න මේකේ මෙහෙම කොටසක් අඳගමු. මෙන්න බලන්න අපි පාද කොටසක් තියෙනවා මේ ටිකක් පොඩක් මේ පැත්තට ඇඳලා එහෙම මෙන්න මෙන්න මෙතනින් තමයි අන්වීක්ෂයේ තිරස්මේසේක තියලා තියෙන්නේ මේක පාදය මම ඉඩකඩත් එක්ක ඇඳි මේක තව පොඩ්ඩක් පහළට ආවනම් හොඳයි පාදේ හරිද පාදේ ළඟ විශේෂිත කොටසක් තියෙනවා මෙන්න මෙතන මම මෙහෙම අඳින්නම් මෙන්න මෙතන දර්පණයක් තියෙනවා අපේ දරුවෝ මෙන්න මෙහෙම දර්පණයක් තියෙන එහා පැත්තේ මේ වගේ කැලේ තියෙන මේ කොටස මෙන්න මේ දර්පණයෙන් තමයි මෙතන දර්පණයක් තියෙන්නේ පුතේ මෙන්න දර්පණය මේ දර්පණය අවතල දර්පණය පේනවද බලන්න අවතල දර්පණය දැක්කද මේ අවතල දර්පණයට වැටෙන ආලෝකය මේ ප්‍රාචීරයෙන් මේ පැත්තට තල්ලු කළ යවන පරාවර්තනය කරන අවතල දර්පණයට වැටෙන ආලෝකය ප්‍රාචීරය හරහා මේ පැත්තට යවනවා මතක තියාගන්න ඒක අවතල දර්පණය ඒ අවතල දර්පණය සීරු මාරු කරන්න පුළුවන් මේ අවතල දර්පණය සීරු මාරු කරන කොටස් මේ තියෙන්නේ අවතල දර්පණය අන්වීක්ෂයට සම්බන්ධ වෙලා තියෙන එක පුළුවන් මෙහෙම සීරු මාරු කරන්න හදන්න පුළුවන්
ඇයි ආලෝකයන පැත්තට හැරෙවම ආලෝකය මෙහෙම තල්ලු කරලා ප්‍රාචීරය හරහා ඇහැ කරා යනවා. right බලන්න වෙන බලන්න මේ ටික මේක හරියට පුළුවන් වෙන්න ඕන ඔයාලා නේද? පේනවද? අපි දරුවන්ට පේනවද? මෙන්න මේ ටික නම් කරගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න බලන්න උපනෙත දේහනලය ප්‍රකාශනලය අවනෙත් තව එකක් අඩුයි මෙතන. පුළුවන් නම් කවුරු හරි කියන්න මොකක්ද අඩු කියලා. ක්ලිප වේදිකාව ප්‍රාචීරය අවතල දර්පණය පාදය මේ පැත්තෙන් දල සීරු මාරුව සියුම් සීරු මාරුව බාහුව එකක් අඩුයි. පුළුවන් නම් මට කියන්න එකක් අඩුයි මේක නම් කරලා නැති එකක් තියෙනවා. මොකක්ද? එකක් අඩුයි. කවුරු හරි මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මොකද්ද මෙතන අඩු? මොකක්ද අඩු? අපිට අවශ්‍ය වෙලාවට මෙන්න මේ අවනත මෙතෙන්ට ගන්න ඕන නම් මෙන්න මේ කොටස කරකවන්න පුළුවන්. මේව කරකවන්න තියෙනවද? මේව කරකවන එකක් තියෙන්නේ. මේව කරකවන්න පුළුවන්. මේක මෙතෙන්ට කරකවලා මෙතෙන්ට ගන්න. දැන් නම් පාවිච්චි වෙන්නේ මේක විතරයි. එකවර පාවිච්චි වෙන්නේ කාච දෙකයි. මෙතන කාචයයි මෙතන කාචයයි. අපිට මේ අධිබල අවනත ඕනේ නැහැ කියලා. අපි අවබලයට පාවිච්චි කරනවා නම් මේක මෙතෙන්ට කරකවලා ගන්න පුළුවන්. ඒ කරකවලා ගන්න මෙන්න මේ කොටස කරකැවීම. මේක තමයි අවනෙත් භ්‍රමණය කරන්න තියෙන කොටස. ඒ නිසා මේකට නමක් කියනවා අවනෙත් භ්‍රමණකය. මෙන්න මේක පුතාලා අවනෙත් භ්‍රමණකය. අවනෙත් භ්‍රමණකය. right ඔන්න සටහන. මේ අවනෙත් භ්‍රමණකය කරකවල අපිට ඕන අවනෙත මෙතෙන්ට ගන්න පුළුවන්. එකවර පාවිච්චි වෙන්නේ දෙකයි. පැහැදිලිද? එකවර දෙකයි පාවිච්චි වෙන්නේ. හරි. අපේ දරුවෝ මේ සටහන මම හිතන ඇඳලා ඉවරයි කියලා සටහන. දැන් මේකේ වැදගත්ම ටික කියන්න හදන්න. වැදගත්ම කොටස් ටික. වැදගත්ම කොටස් ටික කියන්න හදන්න. මට කියන්න අපේ දරුවෝ මේක ඇඳලා ඉවර නම් හරි කියලා මට කියන්න. මාත් එක්කම ඇඳගන්න කියලා මම කිව්වේ. මමත් සමගම right එනාර හරිද? හිමානි, ධනුරි තවම නැහැ. right සටහන් කරගන්න. ලවන්‍ය හරිද? ලිතුලි හරි. මෙතුෂ भानुक हरिद पुता भानुक समिंदु हरि दिमंदी दिनुकी हरिद पुता दिनुकी रसित्मा हरि පමිතු right මේක රෙකෝඩ් එකේ යනවා. අවශ්‍ය කෙනෙකුට මේක බලා ගන්න පුළුවන්. හරි. අනුමාත්‍රකවක් ලියන්න. මේක මකන්නේ නෑ මම. අනුමාත්‍රකවක් ලියන්න. සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ ප්‍රධාන පද්ධති. නැවතත් සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ ප්‍රධාන පද්ධති. සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ प्रधान पद्धति प्रधान पद्धति अपने दरों में यात्रे अड़ुपाड़ु आजा करना संयुक्त आलोक अन्वीक्षे प्रधान पद्धति एक देख तुम पद्धति तुराई पद्धति तुनक प्रधान पद्धति
පළවෙනි පද්ධතිය මේක වැදගත්ම දේ තමයි පුතේ ආලෝකයෙන් යමක් නිරීක්ෂණය ඒ නිසා පළවෙනි පද්ධතිය ප්‍රකාශ පද්ධතිය මොන පද්ධතියද ප්‍රකාශ පද්ධතිය පළවෙනි පද්ධතිය ප්‍රකාශ පද්ධතිය හරිද ප්‍රකාශ කියන්නේ ආලෝකය ඔයාලා අහලා තියෙනවා මේ ඔප්ටික් කියන වචනේ ඒ කියන්නේ ඇස් කණ්ණාඩි එහෙම කඩවල වල තියෙන ඔප්ටිකල්ස් සදේව ඔප්ටිකල්ස් තමිදු ඔප්ටිකල්ස් එහෙම තියෙනවා නේද ලවන්‍ය ඔප්ටිකල්ස් එහෙම තියෙනවා ඔප්ටිකල්ස් කියන්නේ මේ අර ඔප්ටික් කියන වචනේ ප්‍රකාශ කියන වචනේ තේරුණා ආලෝකයේ සම්බන්ධයි ඇස් කණ්ණාඩි හරි මොනවා හරි ඔක්කොටම ආලෝකයේ සම්බන්ධයි ආලෝකයේ සම්බන්ධ පද්ධතියට මේක ඇතුලේ ආලෝකයේ සම්බන්ධ කොටස් ටිකක් තියෙනවා ඒකට කියනවා ප්‍රකාශ පද්ධතිය ඊළඟට මේක ඇතුලේ තියෙනවා පුතේ අපිට කරකවන්න චලනය කරන්න පුළුවන් කොටස් ටිකක් මේදී කරකවන්න පුළුවන් මේ අවනි ප්‍රමණකයේ කරකවන්න පුළුවන් මේ වේදිකාවේ ක්ලිප් වල එන කරකවන්න චලනය කරන්න පුළුවන් අවතල දර්පණයේ සීරු මාරු කරන්න පුළුවන් දියුණු අන්වීක්ෂ වල නම් වේදිකාවත් පොඩ්ඩක් සීරු මාරු කරන්න පුළුවන් තේරුණාද ඒකට කියනවා යාන්ත්‍රික පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය ප්‍රකාශ පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය ප්‍රකාශ පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය පුතාලට මේක පේන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න ප්‍රකාශ පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය හරි ඊළඟට ආලෝකයටත් අයත් නැහැ කරකවන්න භ්‍රමණය කරන්න චලනය කරන්නත් බෑ ඉතුරු ටික තියෙන්නේ දේහ පද්ධතිය දේහ නලය වේදිකාව බාහුව පාදය මේ චලනය මුකුත් කරන්න බෑ මේ අන්වීක්ෂයට ඉතුරු ටික ඒ කියන්නේ සවිශක්තිය සපයනවා ආවරණය සපයනවා අන්න ඒවට කියනවා පුතේ දේහ පද්ධතිය දේහ පද්ධතිය right දැන් තේරුණාද අන්වීක්ෂයක ප්‍රධාන පද්ධති තුනයි ප්‍රකාශ පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය දේහ පද්ධතිය පද්ධති තුනයි ප්‍රකාශ පද්ධතිය යාන්ත්‍රික පද්ධතිය දේහ පද්ධතිය හරි අපේ දරුවෝ හොඳට නෝට් එක ලියන දරුවෙක් ගෲප් එකට දාන්න අපේ අද අපේ මේ පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවන්ට නෝට් එක ලියා ගන්න හරි අවශ්‍යයි මොකද වීඩියෝ එක බලන්න පුළුවන් නමුත් මේ දවස්වල විභාගේ නිසා ටික කාලයක් යනවා ඒ නිසා වීඩියෝ එකත් බලන්න නෝට් එක දාන්න හරිද මම ඒ කියන්නම් අපේ එක එක පන්ති වල දරුවෝ වෙන වෙනම ගෲප් ක්ලාස් වල හයි ස්ටඩි භාග්‍යයිකේ දරුවෝ එක එක කෙනෙක් දාන්න එක එක දැමම ඇති මම ඒක යාලට WhatsApp එකෙන් කියන්න right දැන් අපි කොටස් ටික ලියමු ලියන්න අංක එක නැවත ප්‍රකාශ පද්ධතිය අනුමාත්‍රිකාව අනුමාත්‍රිකාව ප්‍රකාශ පද්ධතිය ප්‍රකාශ පද්ධතිය තා ටික වෙලාවයි කරන්න පුතේ ඔයාලට හිත විභාගයටත් ලෑස්ති වෙන්න ඕනේ හිතන හවස විභාගෙ තියෙන්නේ නේද ප්‍රකාශ පද්ධතිය ප්‍රකාශ පද්ධතිය ප්‍රකාශ පද්ධතිය right इतने यात्री लिया अन्ने प्रकाश पद्धति है ये अन्ने अन्वीक्षे ही आलोक्य सह सम आलोक्य समग्र संबंध कोटस अन्वीक्षे ही आलोक्य समग्र संबंध कोटस आलोक्य समग्र संबंध कोटस अन्वीक्षे ही आलोके समग संबंध कोटस ये अगर पुलाव ना कर आन्विक से ही आलोके समग संबंध कोटस आलोक्यत एकता संबंध कोटस प्रकाश पद्धति ये टायप्पे प्रकाश पद्धति ये टायप्पे आलोके समग संबंध कोटस
प्रकाश पद्धति अटायात्वे දැන් අපි යටි තරු ලකුණු දාලා ලියා ගන්නවා තරු ලකුණු තරු ලකුණු පළවෙනි තරු ලකුණු කොතනින්ද පටන් ගන්න මෙතනින් පටන් ගමු නේද ආලෝකය මෙතනින් එන්නේ ඇවිල්ලා දර්පණේ වදිනවා අවතල දර්පණයක් හරවල යවන ප්‍රාචීර්ය ආරා නේද කියන පළවෙනි තරු ලකුණු අවතල දර්පණ ඔන්න පද්ධතිය කොටස් ඔයාලට කිව්වොත් රුධිර සංසරණ පද්ධතිය කොටස් ටික ආසර් කේශනාලිකා දමනි සිරා හෘදය නේද එහෙම කියයි ඒ වගේ ප්‍රකාශ පද්ධතිය දයක් කොටස් ටික පළවෙනි එක අවතල දර්පණය අවතල දර්පණය ඊළඟට මේ සිදුර නැත්තම් ආලෝකය ඇතුල් වෙන්නේ නැහැ නේද මේ සිදුර නැත්තම් ආලෝකය ඇතුල් වෙන්නේ නැහැ ප්‍රාචීරය දෙවෙනි තරලෝ ප්‍රාචීරය හරිද නිලීෂ ප්‍රාචීරය අවතල දර්පණය ප්‍රාචීරය අවතල දර්පණය ප්‍රාචීරය තුන්වෙනි කරු ලකුණ මේ මොකක්ද තියෙන්නේ අවනෙත් බහුවචන අවනෙත් අවනෙත් තරහා ආලෝකය යනවා අවනෙත් නැවත කියනවා අවතල දර්පණය ප්‍රාචීරය අවනෙත් තුනක් තියෙනවා අපිට අවශ්‍යක මෙතෙන්ට ගන්න ඕන කරකවල අවනෙත් प्रकाश नलय देखा आलोक गमन करलय प्रकाश नलय मेन प्रकाश नलय प्रकाश नलय प्रकाश नलय इलाकाई मुका उपनेत 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 राइट दिनुकी किया ना प्रकाश पद्धति रायत्ती का दिनुकी प्रकाश पद्धति रायत्ती का माइकी को उनका लगाता करा अवतल दर्पण है प्राचीर है अवने प्रकाश नले तब एक आकार दूँगी उपनेत लिवे नेत उपनेत दिमाली किया ना दिमाली अवतल दर्पण है प्राचीर है अवने प्रकाशनालय उपनेत उपन इलांग अनुमात्र का वाली आना यांत्रिक पद्धति इलांग अनुमात्र का व यांत्रिक पद्धति है इलांग अनुमात्र का व यांत्रिक पद्धति है यांत्रिक पद्धति है यांत्रिक पद्धति है यांत्रिक पद्धति है පළවෙනි තරු ලකුණ යාන්ත්‍රික කියන්නේ ඉස්සෙල්ලා අපි ලියමු පොඩි අදහසක් කියන්න චලනය කරකැවීම සිදු කළ හැකි කොටස් මීට අයත් වේ චලනය කරකැවීම සිදු කළ හැකි කොටස් මීට අයත් වේ චලනය කරකැවීම සිදු කළ හැකි කොටස් මීට අයත් වේ චලනය කරකැවීම සිදු කළ හැකි කොටස් මීට අයත් වේ चलने करकवीम सिदुकलह की कोटस मीत आयात्वे चलने करन करकवन्न पुलुवां कोटस यांत्रिक पद्धतिय आयात्वे मीत आयात्वे राइट मट किम्मानि कियन्न मोनवाद मीके चलने करकवन्न पुलुवां देवल चलने करन करकवन्न पुलुवां देवल मोनवाद माइके कौन करन पुलुवां संबंध मुखरीसा निलीश अवतल दर्पण अवतल उते अवतल दर्पणे अपीट वेटुने प्रकाश पद्धति अवतल दर्पणे संबंध को सत्ती नो नीत एक पुलवांग एडजस्ट
दर्पण सीरु मारुवा अवतल दर्पण संबंध पड़ी क्या एक अरेट चलने समारे अनेकरा समारे निकमती अवतल दर्पण मेन मे सीर मारकोट मे वेदिका क्लिप बरी तदकरा बुरूकरा पुलवंत बरी मे वेदिका क्लिप तदकरा बुरूकरा बरी पुलवा इलाट पमित मटे का पमित पमित फोन देखेंगे इन रसूल प्रत्यागन पलवी मित्र दर्पण सीरु मारु दर्पण सीरु मारु दर्पण सीरु मारु दर्पण सीरु मारु पमित वारी पमित चट्टे दर्पण सीरु मारु दर्पण सीर मारकरण को एक यांत्रिक पद्धति ऐ चलने वेदिका क्लिपर क्लिप संबंध वेदिका क्लिपर वेदिका क्लिपर वेदिका क्लिप वेदिका क्लिपर इलांगट मेक वेदगा अवनित ब्रह्मणकय अवनित ब्रह्मणकय दलसीरु मारु करना मेन मे देहनाले मेम उष्पहत्तेन मेक करकवन को मे देहनाले उष्पहत्तेन वस्तु निदर्शक काचे पोट उत्पाते दूर प्रमाण सीर मारे मेन मे मुझे देहनाल सीर मारे मेक करकव मेक करकवेट सीर मारे दल सीर मारे उत्पात वेगी वैटी दल सीर मार सियुम सीर मार सियुम सीर मार सियुम सीर मार दल सीर मार सियुम सीरु मारुव राइट ओन्नोयटिक तमाई यांत्रिक पद्धतियट अयत् वेन्ने नैवत बलन्न दर्पण सीरु मारुव वेदिका क्लिप अवनित भ्रमणकय दल सीरु मारुव सियुम सीरु मारुव हरि अवसान अनुमातृकाव देह पद्धतिय अवसान अनुमातृकाव पुताला देह पद्धतिय देह पद्धतिय अवसान अनुमातुकाव देह पद्धतिय देह पद्धतिय देह पद्धतिय हरि देह पद्धतिट अयत् वेन्ने आलोके संबंध कोटस अयत् वेन्ने चलनीय करकवन्न पुलुवन् कोटस अयत् वेन्ने इतिरी कोटस टिक तमयि देह पद्धतिट अयत् तेरुनाद अपि एकट वेनम अर्थ दैक्वीमक् अवश्य वेन्ने देह पद्धतिट प्रकाश पद्धति कोटस नेतुव यांत्रिक पद्धति कोटस टिक नेतुव ये टिक अरुणाम अन्न इतर टिक देह पद्धति प्रकाश पद्धति यांत्रिक पद्धति आयात नोन कोटस टिक तमाई देह पद्धति परवीन तरल कुंडली मित्र पटांगम पादय पादय देह पद्धति पादय 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 බාහුව අතින් අල්ලන කොටස පාදයට යටින් අත තියලා බාහුවෙන් අල්ලගෙන යන්න නැත්තම් වැටෙන්න පුළුවන් නේද පාදයට යටින් අත තියලා බාහුවෙන් අල්ලගෙන යන්න මෙහෙමයි අල්ලගෙන යන්නේ මෙන්න බලන්න මෙන්න මෙන්න මෙතෙන්ට අත තියාගෙන මෙහෙම යටින් අත තියාගෙන මෙහෙම අල්ලගෙන යන්න එහෙනම් පාදය බාහුව ඊළඟට වේදිකාව පාදය मेन पादे पहल बाहुव वेदिकाव पादे बाहुव वेदिकाव वेदिकाव तव तीर का देहनालय देहनालय वचने तीयनवा देह पद्धति निर्भुते
देह नलय पादय बाहुव वेदिकाव देह नलय हरिद रसूल लिया गत्ता दे रसूल मट किया ना देह पद्धति रैट कोटास ठीक है रसूल बाहुए ओ आदे आदेय वेदिका वे ओ अवसान के लिया करते नहीं तो पुता देह नालय सदैव बोसिलु किया ना प्रकाश पद्धति रैट कोटास ठीक है सदैव बोसिलु सदैव बोसिलु आदे वेदिका वे देह नाले देह नालय विनोद यांत्रिक पद्धति रैट कोटास ठीक है क्या ना विनोद यांत्रिक पद्धति रैट कोटास ठीक है विनोद लिया करता था हमें तो आ रही समाधि यांत्रिक पद्धति रैट कोटास ठीक है समाधि यांत्रिक पद्धति रैट कोटास ठीक है दर्पण सीध मारुव वेदिका क्लिपेय अवने ब्रह्मणकय दल सीध मारुव सीन सीध मारुव කොහොමද මේ තාරක විදේශික කියන කවුද අපේ දරුවා කියන්න ප්‍රකාශ පද්ධති රැයක් කොටස් ටික පාදය අවනෙ අවතර දර්පණය ප්‍රාචීරය ප්‍රකාශනලය උපනත මෙතුෂ කියන්න දේහ පද්ධති රැයක් කොටස් ටික මෙතුෂ राइट देह पद्धति रहे कोटास्टिका में निसली किया ने निसली लक्ष्मी देना में कटा दीजिए किया ने पादय आओ बाहुव वेदिकाव देह नलय अरे ඔන්න ওই ටික තමයි පුතේ තියෙන්නේ අපි ඊළඟට විශාලණය ගැන ඊළඟට අන්වීක්ෂේ භාවිතා කරන නිවැරදි නිවැරදි භාවිතේනේ මාතෘකාව ඒ නිසා අන්වීක්ෂේ භාවිතා කරන කොටස් ගැන කෙටියෙන් වැඩි වෙලාවක් යන්නේ නැහැ के टी एन हम